ගමේකා YouTube channel එකට සුපුරුදු පරිදි ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න යාළුවනේ අද ඔයාලට මං කියලා දෙන්න හදන්නේ ඔයාලා පුදුම හිතන කෑමක් ගැන. ඒ තමයි ඔයාලා ගොඩක් දෙනා රස කර කර කන උලුඳු වඩේ උලුඳු පිටි නැතුව ඒ වෙනුවට අපි කොස් භාවිතා කරලා හදන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් අපි අද කියලා දෙන්නේ. ඉතින් යාළුවනේ මේ වඩේ එක හදන්න ඔයාලට ගෙදරදිම ඉතාමත් පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් ටිකක් තමයි මේ වෙනුවෙන් අවශ්‍ය වන්නේ. ඉතින් මුලින්ම මේ සඳහා අවශ්‍ය වෙනවා කොස් ගලවල පිරිසිදු කරලා මෙන්න මේ විදියට ග්‍රෑම් 500ක් තියෙන කොස්, ඒ වගේම පාන් පිටි මම මෙතන ග්‍රෑම් 150ක් විතර වගේ අරන් තියෙනවා. ඒත් එක්කම කෑලි මිරිස් ටිකක් අවශ්‍ය වෙනවා අපිට රසානුව දාගන්න. ඒත් එක්කම මම මෙතන වෙනම නයි මිරිස් සහ සුදුළුණු ටිකක් බිකි ගලවගෙන අරගෙන තියෙනවා මෙතන. ඒත් එක්කම ලුණු ටිකක් අවශ්‍ය වෙනවා අපිට රසානුව මේ සඳහා දාගන්න. ඒත් එක්කම තමයි මෙතන අම්මිරිස් ටිකක් හීනියට කපාගෙන, ඒ වගේම කරපුංච ටිකක් හීනියට කපාගෙන තියෙනවා. ඒත් එක්කම බීලුණු ගෙඩි එක හමාරක් විතර වගේ මෙතන තියෙනවා හීනියට කපාගෙන තියෙන්නේ. ඉතින් මෙන්න මේ ටික තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අපි බලමු කොහොමද මේක සකස් කරගන්නේ කියලා. ඉතින් මුලින්ම යාළුවනේ අපි පිරිසිදු කරලා සුද්ධ කරලා ගත්තු කොස් ටික මෙන්න මේ විදියට බෙන්ඩරයකට දාගන්න අවශ්‍ය වෙනවා. මේ බෙන්ඩරයකට දාගෙන හොඳට මේක ඇඹරෙන තුරු අපිට අඹර ගන්න අවශ්‍ය වෙනවා. ඒත් එක්කම අපි මේකට එකතු කරනවා අපි නයි මිරිස් ටික සහ ඒත් එක්කම සුදුළුණු ගලවගත්තු බිකි ටික මේකට එකතු කරලා හොඳට බෙන්ඩර් කරගන්න අවශ්‍ය වෙනවා. ඉතින් යාළුවනේ සම්පූර්ණම බ්ලෙන්ඩර් වෙලා ඉවරුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ. පාප්පයක් වගේ තමයි මේක සම්පූර්ණම පේන්නේ. මෙන්න මේ ආකාරයට එනකන් අපිට අවශ්‍ය වෙනවා මේක හොඳටම අඹරගන්න. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට වෙනත් භාජනයකට අපිට මේක කවලම් කරගන්න පුළුවන් ලේසි ටිකක් ලොකු භාජනයකට මෙන්න මේ විදිහට අපි සම්පූර්ණම කොස් ටික ඇඹරිච්ච කොස් ටික මේ විදිහට හලා ගන්නවා. ඊට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ විදිහට අපිට මුලින්ම අපිට අර ලූණු ටික කපාගත්තු බී ලූණු ටික එකතු කරලා මේ විදිහට කවලම් කරගන්න පුළුවන්. ඒත් එක්කම අමු මිරිස් ටිකත් අපි මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඒත් එක්කම තමයි කරපුංච ටිකත් එකතු කරලා මේක හොඳට කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. ඒත් එක්කම කෑලි මිරිස් ටිකත් ඒ අතරදි මම මේකට දාගත්තා. මේක හොඳට කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ මම ලුණු ටිකත් මෙන්න මේ විදිහට රසානුව ඔගලන්ට එකතු කරගන්න පුළුවන්. හොඳට මේක කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. හොඳට මතක තියාගන්න යාළුවනේ අපි මේ වෙනුවෙන් තාම වතුර බිඳුවක්වත් මේකට එකතු කරලා නැහැ. මේක සම්පූර්ණ මේ මිශ්‍රණය හදාගන්නේ වතුර බිඳුවක්වත් එකතු කරන්නේ නැතුව අපි මේ එකතු කරපු ජාති ටික එකතු කරලා මේක හොඳින් මෙන්න මේ විදිහට කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. ඔන්න යාළුවනේ මේක සම්පූර්ණ කවලම් වෙලා ඉවරුණාට පස්සේ අපි මෙන්න මේ විදිහට පාන් පිටි ග්‍රෑම් 150ත් ටික ටික මේ වගේ එකතු කර කර අපි හොඳට කවලම් කරගන්න අවශ්‍ය වෙනවා. මේක සම්පූර්ණම කවලම් කරගන්න අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහට. හොඳයි යාළුවනේ සම්පූර්ණම මේක කවලම් වෙලා ඉවරුණාට පස්සේ අපි මෙන්න මේ විදිහට පියනකින් වහන්න පුළුවන් විදිහේ භාජනයකට මේ ටික සම්පූර්ණම එකතු කරගන්න ඕන. ඒකට දාගන්න ඕන. දාලා හොඳට මේක වැහෙන ආකාරයට පියනකින් වසලා ඒත් එක්කම පැය 4ක් 5ක් විතර වගේ මේක පොඩ්ඩක් පිපෙන්න තියන්න අවශ්‍ය වෙනවා. ඊට පස්සේ තමයි අපි මේක තෙලේ බැදගන්නේ. ඔන්න යාළුවනේ දැන් හරියටම පැය 5ක් විතර වගේ ගත වෙලා තියෙන්නේ. හොඳට පිපිලා තියෙනවා ඇත්තටම මේක.
අපිට ඊට පස්සේ මේක තෙලේ බැද ගන්න අවශ්‍ය වෙනවා. අපි බලමු කොහොමද මේක බැද ගන්න කියලා. මුලින්ම මෙන්න මේ විදිහට තාච්චේ ලිපේ තියාගෙන පිරිසිදු පොල් තෙල්ම තමයි මේකට භාවිතා කරන්න ඕන. එක එක පාම් ඔයිල් වර්ග කිසි දෙයක් භාවිතා කරන්න එපා යාළුවනේ. පොල් තෙල් මෙන්න මේ විදිහට රත් වෙනකන් අපි තාච්චිය ලිපේ තියන්න ඕන. ඊට පස්සේ යාළුවනේ පොල් තෙල් ටිකක් අපේ අතේ තවරගෙන මෙන්න මේ විදිහට අපේ අල්ල උඩ මෙන්න මේ විදිහට අපේ අර මිශ්‍රණය තියලා හොඳට මේ වගේ බෝලයක් වෙන ආකාරයට මෙන්න මේ විදිහට සකස් කරලා මැදින් කුඩා සිදුරක් ඇඟිල්ලෙන් මෙන්න මේ වගේ සකස් කරලා ඒක එහෙමම අපිට තෙල් එකට දාගන්න පුළුවන්. තෙල් තාච්චියට හොඳට කරුණාට පස්සේ ඔයගොල්ලෝ පේනවා ඇති. අපි බලමු තව එකක් මේ විදිහට කොහොමද හදන්නේ කියලා. නැවතත් යාළුවනේ අපි අර විදිහටම අතේ පොල් තෙල් ටිකක් තවරගෙන අල්ල මත ඒත් එක්කම අපි අර සදාගත් මිශ්‍රණයෙන් මේ විදිහට හොඳට ගුලියක් වගේ හිටින විදිහට සකස් කරගත්තා. සකස් කරගත්තට පස්සේ අපි ඇඟිලි තුඩු වලින් මෙන්න මේ විදිහට සිදුරක් සකස් කරගන්න පුළුවන්. එහෙම සකස් කරගත්තට පස්සේ තමයි අපිට මේකේ මැද හොඳට බැදිලා අපිට අවශ්‍ය රසය එන්නේ. ඉතින් ඒකත් අපි මෙන්න මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් යාළුවනේ මේ වඩේ ටික හොඳට දුඹුරු පාට වෙනකන් අපිට තෙලේ බැද ගන්න අවශ්‍ය වෙනවා. ඕගොල්ලන්ට තාච්චි ඉඩ තියෙනවා නම් වඩේ 4ක් 5ක් වුණත් මේක දාලා බැදගත්තට කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙන්න මේ විදිහට අපි සම්පූර්ණ බැදලා ඉවරනාට පස්සේ අපි වඩේ ටික මෙන්න මේ විදිහට බා ගන්නවා. ඉතින් යාළුවනේ ඔන්න අපේ වඩේ ටික සියල්ලම බැදගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. ලස්සන පාටක් ඒ වගේම ලස්සන රසයක් තියෙනවා. ඇත්තටම ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම වෙලාවකදී මේක හදන්න පුළුවන්. මොකද කිසිම රසකාරකයක් හෝ කෘත්‍රිම ද්‍රව්‍ය කිසිම දෙයක් අපි මේ වෙනුවෙන් පාවිච්චි කරලා නැහැ. ඉතින් ඕගොල්ලොන්ට මම ආරාධනා කරනවා ඔයාලත් මේ වගේ හදලා බලන්න. ඉතින් මේකේ හොඳ නරක හැම දෙයක්ම මට කමෙන්ට් කරන්න. ඉතින් ඔයාලට වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තවත් කෙනෙක්ට බලා ගන්න මේක ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. ඉතින් එහෙනම් ඔයාලා හැම දෙනාටම සුබ දවසක්.